මං කල්පනා කරේ මේ ඔක්සිජන් කන්නද කියලා අහපු රටක් නෙමෙයිනේ. ඒ මොකද එහෙම කල්පනා කරේ එකපාරට? නෑ දැන් මේ පහුගිය දවස්වල ඔක්සිජන් ඊයේ දවසෙත් මේ රාජ්‍ය මාත චන ජයසෝන මහත්මයා කිව්වා ඔක්සිජන් ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. ඇයි එච්චර ඔක්සිජන් ඕන දන්නේ නේද මේ? කන්නද? කන්න වෙන්නේ නැතිනේ. එහෙම අහන අය මේ රටේ හිටියා. ඔව්. දැන් ස්වභාවිකව අපිට ඔක්සිජන් ලැබෙනවනේ. ඒ ලැබෙන්නේ මේ රටේ තියෙන වනාන්තර පද්ධතියෙන්. ඔව්. වනාන්තර පද්ධතිය රැකගන්න ඕන කියලා net fm බැලුම්ගල දිගින් දිගටම පෙනී හිටි ඔන්න ඔය නිසා. ඔව්. ඒ ස්වභාවිකව අපිට ලැබෙන ඔක්සිජන් ටික ඉතුරු කරගන්න පරිස්සම් කරගන්න. දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා ඔක්සිජන් සල්ලි වලට ගන්න. සල්ලි වලට ගන්න. අරගෙන එන්න. අරගෙන එන්න. දැන් අද කතා කරන්න හදන්නෙත් අපිට මේ ස්වභාවිකව අපේ රටට ඔක්සිජන් ටික ලබා දෙන සිංහරාජ රක්ෂිතයට වෙන්න යන දෙයක් ගැන. මේක පරිස්සම් කරගන්න බොහෝ දෙනෙක් කටයුතු කරනවා, පෙනී ඉන්නවා. හැබැයි හුඟක් අයට මේක ගැන කිසිම හැඟීමක් නැහැ වගේ තමයි කටයුතු කරන්නේ. පහුගිය දිනක අපිට එක්තරා පැමිණිල්ලක් ලැබෙනවා සිංහරාජ රක්ෂිතයට මීටර් 50ක් විතර මෙහා පැත්තෙන් තියෙන හැරියාව දොළ රක්ෂිතය. එහෙම නැත්නම් හුඟ දෙනෙක් බලන්න ගියපු බ්‍රාහ්මණයල්ල ළඟ තියෙන හැරියාව දොළ රක්ෂිතය මේ කපල පාරක් හදන්න. මේ පාර හදන්නෙත් ගොඩක් අයට යන නෙවෙයි. එක්කෙනෙකුට යන්න. ඒකනේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් මේ රක්ෂිතය කපල පාරක් හදන්න තමයි හදන්නේ. මේක යට දේශපාලන හස්තයන් බොහොමයක් තියෙනවා. ඒවා අපි දන්නවා. කවුද මේව අස්සේ ඉන්නේ කියලා. ඒ වගේම නිලධාරීන් ඉන්නේ. ඒගොල්ලොත් මේවට සම්බන්ධයි, උදව් කරනවා. රාජ්‍ය නිලධාරී. ඉතින් ඒ අය ගැනත් අපි අද කියනවා. ඉතින් ඉතාම සංවේදී පරිසර පද්ධතියක් තියෙන කලාපයක් විනාශ කරන්න කවුරු හෝ හිතනවා නම් net fm බැලුම්ගල තියෙනකන් ඒකට අවස්ථාවක් නම් ලබා දෙන්නේ නැහැ කියන එකත් මතක් කරනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි කියන්නේ දැන් මේ ස්වභාව సౌందර්යයට යම් ප්‍රශ්නයක් අපි කරනවා නම් ස්වභාව సౌందර්ය අපිට පෙරලා ප්‍රශ්න ඇති කරනවා. ඒක ස්වභාවයෙන්ම වෙන දෙයක් නේ. එතකොට දැන් අපි අද කතාවට බැහැලා ඉතුරු ටික පටන් අරගෙන දිගට කියාගෙන යන්න. මේ කතාව අහන්න. මම ඉන්නේ නෙළුව ලංකාගම සංචාරක හෝටලයක් කරන්නේ පැවරොන් නිකෝලජ් නමින්. මගේ ඉඩම ආසන්නේ සිංහරාජයට මායින්ව රක්ෂිත තීරු දෙකක් තියෙනවා. එකක් බ්‍රාහ්මණැල්ල රක්ෂිතය, දරියාව රක්ෂිතය, අනිත් එක ගින්නඟ රක්ෂිතය. එතකොට මේ ආසන්නේ නිල්වැලිගමගේ නන්දසේන නැමැති කියලා එක්කෙනෙක් පාරක් හදාගෙන දැනට යනවා අනුමත පාරක සිටියම් ගත පාරක. ඒ පාර තිබිද්දී දැන් මේ පුජ්‍යලයා දේශපාලන හිතවත්කම් මත රක්ෂිතයෙන් පාර කපලා පාරක් කරගෙන යන්න හදනවා. මේ පාර දැමීමෙන් සම්පූර්ණම දොළ රක්ෂිතය සිංහරාජය විශාල විනාශයක් වෙනවා. මේක නතර කරලා දෙන්න කියලා තමයි බලධාරීන්ගේ ඉල්ලන්නේ. ඔය දොළ රක්ෂිතයේ තියෙන තැන ඉඳන් සිංහරාජ වන රක්ෂිතයට කොච්චර තියෙනවද? මීටර් 50යි. සිංහරාජ අධිරක්ෂිතේ ටිකට් කවුන්ටර් තියෙන තැනට සිංහරාජය විනාශ කරන්න හදන මේ තරම් පරිසර සංවේදී කලාපයක්. මොන වගේ ශාපල කැපෙන්නේ මේ? මේක සිංහරාජට අයිති හොරගස් තියෙනවා, එතකොට තිරියගස් තියෙනවා, පුස්සල් තියෙනවා, වේවැල් තියෙනවා. මේ වගේ විවිධ වූ ශාක කොටස් මෙතන තියෙනවා. මට අර එවලේ අහන්න බැරි වුණා. කාටද ඔය එක පුද්ගලයෙකුට යන්න කිව්වනේ ඔය පාරක් කපන්නේ උතනද? කාට යන්නද? දැන් මෙතන මේ දේශපාලන හිතවත්කම් නෑදෑකම් තියන අය තමයි ඉන්නේ ගොඩක්. පොඩ්ඩක් කියමු, කෙලින්ම කියමු ඉතින් කියන එකනේ. ඔව්, දැන් අපි කියමු මෙහෙම. දැන් නෙළුව ප්‍රාදේශීය සභාව තියෙනවනේ. තියෙනවා. ප්‍රාදේශීය සභාවේ එක්තරා මන්ත්‍රීවරයෙක්ගේ මාමා කෙනෙක්. ඔව්. හරිද? මාමා කෙනෙක්ට තමයි මේ පාර හදලා දෙන්න හදන්නේ. ඔව්. දැන් නෑදෑකම් අපි එක පැත්තෙන් ඒක තියමුකෝ. පුද්ගලයෙකුට පාරක් ඕන යන්න. හොඳද? දැන් පාරක් නැත්නම් ඒක මානුෂීය කාරණාවක්. හැබැයි මෙතන ප්‍රශ්නේ තියෙන යන්න වෙන පාරක් තියෙනවා. ඔව්. දැන් අපි ගිහින් බැලුවා බලලා මේ කියන්නේ වෙන පාරක් තියෙනවා. ඒ පාර සාමාන්‍යයෙන් කිලෝමීටර් භාගයක් විතර දුරයි යන්න. ඔය S2ෙන් දැකපුවා කියන්නේ. ඔව් ඔව් ඔව්. හරිද? හැබැයි දැන් රක්ෂිතයේ මැද්දෙන් කැපුවොත් එහෙම තව කිලෝමීටර් භාගයක් විතර අඩු වෙනවා. ඒ නිසා තමයි මේ කපා ගන්න හදන්නේ. එහා පැත්තේ අනේ කැලේ ගොඩක් තියෙන මහ ලොකු කැලේ මීටර් 50ක් එහා පැත්තේ මෙසි ගස් ඕන තරම් තියෙනවා. සතුත් ඕන තරම් ඉන්නවා. ඒ හින්දා ඉතින් මේ චූටි කැලේ කැපුවට මොකද කියලා එහෙම හිතන අය ඉන්නවා. ඒ නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. හැබැයි එහෙම හිතලා කටයුතු කරොත් දැන් ওই ප්‍රදේශයට ගියාපුවම අපිට දකින්න තියෙන දේ තමයි ඉස්සර වගේ අර වර්ෂාපතන එන්නෙන්න මේ පිළිවෙලකට ලැබෙන්නේ නැහැ. අද වැස්සොත් දවස් දෙක තුනක් වැස්ස නැහැ. උල්පත් ජලයට පවා ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. ඔබ අනිවාර්යෙන් කල්පනා කරලා බලන්න ওই ප්‍රදේශවල අවට ඉන්න ඒ ආසන්නේ ඉන්න අය වෙනදට තිබිච්ච තමන්ගේ ලිඳෙන් හම්බෙච්ච උල්පත් ජලය අද කොහොමද කියලා. එතකොට අද පොඩ්ඩක් පායනකොට පොඩ්ඩක් වහින් නැතිකොට ලිං හිඳෙනව ඉක්මනට.
ඉස්සෙල්ලට වඩා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ හානිය මොකෙන්ද වෙලා තියෙන්නේ හානිය කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් ඇති. අනිවාර්යෙන් මේ අත්දැකීම ඔබට තිබෙන්න ඕන. එම ප්‍රදේශ සහ ඒ අවට ඉන්න අයට. අනිවාර්යෙන් ඉස්සර උල්පත් ජලයෙන් ලිං පිරලා තිබිච්ච ලිං දැන් පොඩි පෑවිල්ලටත් හිඳෙනවා. ඒක නැත්තේ නෑ. අත්දැකීමෙන් දන්නවා අපි ඒක. ඔව් මගේ අතේ මේ හුවමාරු වෙච්ච ලිපියක් තියෙනවා මේ අය. මගින් ඒ මොකටද හුවමාරුනේ? ඒ දැන් මේ පාර හදාගන්න එපා. ආ ඒ ලියුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලේ ගාලෙන් තමයි මේ නිකුත් කරලා තියෙන්නේ. දැන් වැඩේ පොඩ්ඩක් මුලින් අහලා ඔය ලියුමට යන්න. හා හා අපි මේ කතා අහන්නකෝ. අහමුකෝ. මේ පාර හදන දේශපාලනේ වශයෙන් මොන වගේ බලපෑමක් කරලා කියලාද ඔබතුමා කියන්නේ? ඒල ආයතන වලින් ලියුම් ගහලා තියෙන දේශපාලනේ මත මෙයා දේශපාලන ටිකක් ප්‍රබල පුජ්‍යලයක් මෙයා තනිය එක්කෙනෙක්. මෙයාට පාරක් තිබිද්දි ෂෝට් කට් එකකින් තමයි මෙයා යන්න හදන්නේ රක්ෂිතේ මේ කරගෙන. ආයතන වලට නියෝග දීලා තියෙනවා මේ පාර රක්ෂිතේ හඳුනගෙන මෙයාට පාර විවෘත කරලා දෙන්න කියලා. ඒ නිසා ප්‍රාදේශීය ලේකම් සහ ජනපද නිලධාරිතුමා විසින් රක්ෂිතේ හඳුනගෙන රක්ෂිතේ ගස්කොලන් කපන්න ඕනේ කොහෙද කියලා හඳුනගෙන ඒගොල්ලෝ දැන් මේක විනා කපන්න යනවා. නමුත් මේක කපන්න නොගියට මෙයාට විකල්ප පාරවල් දෙකක් තියෙනවා. ඒ පාරවල් දෙක දුර වෙන නිසා තමයි මෙයා මේ ළඟින් මේ රක්ෂිතේ විනාශ කරගෙන යන්න හදන්නේ. අපි කියන්නේ විකල්ප පාරවල් දෙක අරගෙන රක්ෂිතේ විනාශ නොකර මේක මහජනතාවගේ දෙයක් මේක. රක්ෂිතේ කියන්නේ මහජනතාවට අයිති සියලු ලෝකවාසීන්ට අයිති සිංහරාජ මහ දොළ රක්ෂිතයක් මේක. සංවේදී ප්‍රදේශයක්. මේක ආරක්ෂා කරලා දෙන්න කියලා තමයි අපි වල්දාරින්ගෙන් ඉල්ලන්නේ. ඔව් දැන් ඔය දොළ රක්ෂිතය කියන කොටස කැපුවොත් මොන වගේ හානියක්ද තියෙන්නේ පරිසර වශයෙන් කියන්නේ? ඒක නාය යනවා. දැනටත් ගින්ගගේ එක පැත්තක් නාය ගිහිල්ලා තියෙන වාර්ෂිකව අඩි 3ක් විතර නාය යනවා මේගොල්ලෝ ත්‍රිවිල් යන නිසා. දැනටත් බලහත්කාරයෙන් මේගොල්ලෝ ත්‍රිවිල් යනවා පොඩි පාරක් හදාගෙන. ඒක නිසා දැනට අවුරුද්දකට අඩි 3ක් ගඟට කැරි කැරි යනවා එතනින්. එතනින් ගල්ලතියක් දාලා ඒ රක්ෂිත තීරුව ඒගොල්ලෝ මේගොල්ලෝ සංරක්ෂණය කරනවා. නමුත් ඒ වෙනුවට මේගොල්ලෝ තව තවත් ලොකු වාහන එන්න කියලා පාරවල් හදන්න හදනවා දැන්. නමුත් මෙතනින් හැදුවේ නැතුණාට එයාලට වෙන පාරක් තියෙනවා. එකක් තමයි ගඟ ඝාතනය වෙනවා, දොළ රක්ෂිතය ඝාතනය වෙනවා, වටිනා ජෛව විවිධත්වය තියෙන පරිසර පද්ධතියක් විනාශ වෙනවා. මේක වෙන්නේ මේ පාර කැපුවට පස්සේ. දැනටත් විනාශ වෙච්ච එක තව ඩබල් වෙනවා මේක කැපුවට පස්සේ. දැනටත් මේ රක්ෂිතේ විනාශ වෙලා තියෙන්නේ. ඒ මොකද අනවසර ඉදිකිරීම් බොහෝ ප්‍රමාණයක් මේ ස්ථානයේ තියෙනවා. දැන් අපි දැක්කා ස්ථිර ගොඩනැගිලි ඉදි කළා තියෙනවා මේ රක්ෂිතය ඇතුලේ. ඔව්. එතකොට ඔව් රක්ෂිතය ඇතුලේ. හා. එතකොට ඒ ගොඩනැගිලි වල ව්‍යාපාර කටයුතු කරනවා. ඒවෙන් නිකුත් වෙන අපද්‍රව්‍ය සේරම ගින්ගඟට සහ මේ හැරියාව දොළ එහෙම නැත්නම් බ්‍රාහ්මණයල්ල ගලාගෙන හැලෙන මේ දොළ පහරට තමයි වැටෙන්නේ. එතකොට මේව මෙච්චර කාලයක් දැකලා නැහැ. හැබැයි වැඩේ කියන්නේ දැන් මේ පැමිණිල්ල කරනවානේ මේක මේ කැලේ කපන්න එපා මෙතනින් කියලා. ඔව්. ඒ කපන කෙනාට නියෝගයක් දෙනවා. දැන් එයාගෙත් ඒක ඉදිකිරීමක් තියෙනවා මේ රක්ෂිතයට මායිම්. ඒක විතරක් අයින් කරගන්න කියලා තියෙනවා. හා. ප්‍රාදේශීය ලේකම්. තව ඒවා තියෙද්දි. ඒව දැකලා නැහැ. ඒ ඒවට නියෝග නැහැ. දැන් ඔක්කොම අයින් කරන්න ඕන. කාගේ වුණත් රක්ෂිතය ඇතුලේ තියෙන්න බෑ. ඔව්. මොකද තල අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ තරාසිරම නොබලා නීතියනේ. ඔව් ඒකනේ. බුදුම්මේ. ඈ ඒකට ලොකු පොඩි ભેදයක් නැහැනේ. ඈ තැමොට එකක්ද එකයිද දෙක අනේ මම දන්නේ නැහැ ඒක. ඔයා තමයි දන්නේ. හරි හරි හරි. ඉතින් එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා මේ නීතිය කියන එකත් කාටවත් අවභාවිතා කරන්න බෑ. ඒක හැමෝටම එක විදිහට තියෙන්න ඕන සහ සාධාරණ නීතියේ සාධාරණත්වය සියල්ලටම පොදු වේ තියෙන්න ඕන දෙයක්. ඒක තියෙනවද කියලත් පෙන්වන්නම්කෝ. හරි. දැන් අපි මේ තව දෙයක් තියෙනවා අහන්න. ඒකත් අහමුද? අහමු අහමු. ඔබතුමා පැමිණිලි කරපු ආයතන මොනවද? මම ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, ගාල්ල අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රදේශ කටයුතු අමාත්‍යාංශයේ අදයියේ නෙවෙයි මං හිතන්නේ මම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ ඉඳලම ඒ කාලේ ඉඳලම පැමිණිලි කරා. නමුත් ඒ කාලේ පැමිණිලි කරාම ඩිංගක් ඕක නිශ්ශබ්දව තියලා දැන් පොඩ්ඩක් ඒක උඩුදු වල තියෙන උඩට ඇවිල්ලා තියෙනවා මේක කැපිය යුතුමේ කියලා. තව එකක් මේක රක්ෂිතෙන් කැපුවේ නැතුණාට සිටියමේ අවුරුදු 100ක් විතර පැරණි විකල්ප පාරවල් කීපයක් තියෙනවා මේගොල්ලොන්ට. ඒ පාරවල් මේගොල්ලන්ට සුද්ධ කරලා දෙන්න පුළුවන්. දුර වැඩි එක ඇත්ත. හැබැයි පරිසර විනාශයක් නැහැ. දුර කියන සමානලට කිලෝමීටර භාගයක් යන්න ඕනේ. යන්න ඕන පාරේ මෙයාට යන්න පුළුවන් සාමාන්‍යයෙන් කිලෝමීටර කාලකින් විතර මේ රක්ෂිතේ කපා ගත්තොත්. කිලෝමීටර කාලක දුරකින් එයාට ප්‍රධාන පාරට යන්න පුළුවන්. රක්ෂිතේ කැපුවොත් රක්ෂිතේ නොකප අනුමත පාරේ යන්න ගියොත් සිලින්ඩර් දෙක දාලා සුද්ධ කරලා එයාට කිලෝමීටර භාගයක් යන්න වෙනවා ප්‍රධාන පාරට. අන්න ඒ අර කිලෝමීටර කාලේ වෙනස තමයි මෙයා මේ මෙතනින් ළඟින් ගන්න හදන්නේ. ළඟින් යන්න පුළුවන් නම් හරිනේ නේද? කැලේ කැපුණට කමන්නේ නැහැ නේ. එහෙම තමයි හිතන්නේ. ඔව්. එතකොට ඉතින් ඔක්සිජන් කන්නද? ඔව්. මාමලට පාරවල් හදලා දෙන්න එපා නේ. ඔව්. මාමලට පාරවල් හදලා දෙන්න කවුද වැඩ කරන්නේ? බෑනලා. බෑනලා. ඒගොල්ලෝ ඉන්නේ කොහෙද? නෙළුවේ. නෙළුවේ මොකේද ඒගොල්ලෝ දේශපාලනේ? ඔව් ප්‍රාදේශීය සභාවේ ඉන්නේ නේද? පොඩි තැන්වල ඉඳන් එන්නේ මේවා. ඒ පොඩි නෑ තව
ලොකු ලොකු තැන් වලින් මේ ලියුම් අරගෙන තියෙනවා. ආ මේ කියමුද ඔන්න ඔය ලියුම් කතාව පොඩ්ඩක්. මේ මේ ලියුමක් මගේ අතේ තියෙනවා මම මේක කියවන්නම්කෝ. හොර ලියුමක්ද? මොකක්ද? මේ හොර ලියුමක් නෙවෙයි. මේක මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් නිකුත් කරපු ලියුමක්. ආ කියන්නේ මේ කවුද නිකුත් කරලා තියෙන්නේ? දිස්ත්‍රික් ලේකම් අතරේක දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහත්මයා තමයි මේ ලියුම ලියන්නේ. ආ ලියන්නේ කියන්නේ මේ මේ ඕකේ එතුමාත් සංකල්ප කරලා එහෙම ඔක්කොම තියෙනවා. මේ පැමිණිලි ඉදිරිපත් කරන පුද්ගලයන් කතා කරන්නේ හොටල් හිමිකරු. එයාට තමයි මේ ලියුම ලියලා තියෙන්නේ. හැරියාව දොළ සහ ගින්ගඟ රක්ෂිතයට මායිම්ව තනි පුද්ගල පාරක් සැලසුම් කිරීම සම්බන්ධවයි. ඉරක් ගහලා තියෙනවා. ටිකක් තද පාටින් තමයි තියෙන්නේ. හරිද? උක්ත කරුණු සම්බන්ධයෙන් ඔබ විසින් එවන ලද 2021 3/11 වන දිනති ලිපිය හා බැඳේ. එම ලිපියේ සඳහන් කරුණු පිළිබඳව නෙළුව ප්‍රාදේශීය ලේකම් වෙතින් වාර්තා කැඳවන ලදී. ඒ අනුව මෙම ආරවුල සම්බන්ධයෙන් 2021 3/9 වන දින ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කරන ලද බවත් එහිදී මාර්ග ඉල්ලුම්කරුවට ගින්ගඟ රක්ෂිතය සහ හැරියාව දොළ රක්ෂිතය හරහා මාර්ගයක් ලබා දීම පිළිබඳව සලකා බැලීමට තීරණය වූ බවත් එම රක්ෂිතය පැහැදිලි කර ගැනීම සඳහා දකුණු පළාත් ඉඩම් කුමසාරිස් වෙත මැනුම් ඉල්ලීමක් ඉදිරිපත් කර මැනුම් කිරීමට නිර්දේශ වූ බවත් ප්‍රාදේශීය ලේකම් විසින් මා වෙත දන්වන ලදී. ඊට පස්සේ තවදුරටත් ඔබගේ ලිපිය සම්බන්ධයෙන් අදාළ වසමේ ග්‍රාමීය නිලධාරී වෙතින් වාර්තා කැඳවීමට කටයුතු කර ඇත කියලා තියෙනවා. ඔව්. දැන් ඒ කියන්නේ මේ දෙන්න ලෑස්තිනේ. දැන් තනි පුද්ගලයෙකුට පාරක් දෙන්නේ කොහොමද ඒක? පාරක් නැත්තම් කමන්නේ එක පැත්තකින් වෙන පැත්තකින් පාරක් යන්නත් තියෙනවා. හරි. දැන් ඔය ලිපිය නිකුත් කරලා තියෙන්නේ කවුද? මේ ලිපිය නිකුත් කරලා තියෙන්නේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉඩම් හා සංවර්ධන ගාල්ල දිස්ත්‍රික් ලේකම් වෙනුවට. ඔව්. එතකොට ඒ රක්ෂිතයක් ආසන්නෙන් හෝ රක්ෂිතයක් මැද්දෙන් හරි කොහොම හරි ඒ පාරක් කපන්න අවසරයක් දෙන්න ඒ වගේ වැඩ කොහොමද කරන්න පුළුවන්? එතුමට පුළුවන් දෙයක්? බෑ. එතුමට නෙමෙයි ලංකාවේ කිසිම නිලධාරියෙක් නැහැ රක්ෂිතයක් මැද්දෙන් පාරක් අලුතෙන් කපන්න. එහෙම බලයක් නැහැ. ඔව්. ඒකට පනත් දෙකක් තියෙනවා. ඉඩම් ආඥා පනත කියලා පනතක් තියෙනවා. අපි ඒකන ඉදිරියේදී කියන්නම්. ඒ පනතට අනුව ඒ පනතේ 50 වන වගන්තිය, 52 වෙනි වගන්තිය, ඊට පස්සේ 227 වෙනි වගන්තියට අනුව කිසිම කෙනෙකුට දෙන්න බෑ. ඔව්. එහෙම තියේදී මේ නීතිය අලුතින් හිතලා හදනවා. නීති හිතලා නැවෙනවා. ඔව්. නීති නවනවා. ඔව්. ඒ නැවෙනවා නම් නිකන් නැවෙන්න බෑ. මේ නවනවා. මම මේ නවනවාද? ඔව්. ඔන්නේ. ඒකයි. දැන් එහෙම කරලා තමයි මේ පාරවල් හදලා දෙන්න හදන. දැන් අපි කලින් කිව්වා මේ නෙළුවේ ඉඳන් ලංකාගමට පාර හදනකොට කිව්වෙත් චාමික අපි මේ පාරවල් හදන්න ගියාපුවාම මේවා තවදුරටත් ජනාකීර්ණ වෙනවා. අන්න ඒක වෙලා හානි වෙනවා. ඊට පස්සේ හානි වෙනවා කියන එක. ඒක තමයි අපි පැහැදිලි කළා කිව්වේ. දැන් මේ වෙනවා. දැන් වෙනවනේ. ඔව්. දැන් දැක්ක නැති කට්ටිය ඔන්න බලා ගන්න. ඔව්. නේද? ඔව්. දැන් ඔන්න එක්කෙනෙක් හින්දා කරනවා මේක. එක්කෙනෙක් හින්දා. දැන් තව කට්ටිය එන්න පුළුවන්නේ. ආ, එයාට දුන්නා නම් අපිට නැත්තේ ඇයි වගේ? ඈ? ඔව්. එහෙම වෙන්න පුළුවන්නේ. ඔන්න ඕක තමයි මුලින්ම කිව්වේ වෙනවයි කියලා. ඔන්න දැන් වෙමින් තිබෙනවා. මේ එකක් විතරක් නෙවෙයි net fm බැලුම් ගල මෙහෙ පෙන්නලා දීලා මේ විනාශයන් වෙන්නේ. ඔව්. මේ ප්‍රදේශයේ තියෙන වනාන්තර විශාල ප්‍රමාණයකට මේ හානි දැන් සිද්ධ වෙලා අවසానයි. අපි දකිනවා මේ විශේෂයෙන්ම දැන් තිබ්බටුවාව හොරකන්දෙනිය ප්‍රදේශයේ පහුගිය කාලේ මේ රක්ෂිතයට ගිනි තිබ්බා. ඉතින් අන්තිමේදී එක්කෙනෙක් දෙන්නෙක් අල්ලන් ගිහිල්ලා මේ සාක්ෂි නැහැ කියලා අතහැරලා දැම්මා. දැන් ඊට පස්සේ පැල ටිකක් වවන්න තීරණය කරලා පැල ටිකක් වවලා තියෙනවා. හැබැයි ඉතින් මේ පැල වැව්ව කියලා තිබ්බ කැලේම හය හැදෙන්නේ නැහැ නේ. ඒ පරිසර පද්ධතිය අය හැදෙන්නේ නැහැ. දැන් මේව ආරක්ෂා කරගන්න ඕන කියන්නේ ඒකයි. ඊට පස්සේ දැන් එහා පැත්තෙන් තියෙනවා මේ වතුර ගුලන කියලා රක්ෂිතයක්. දැන් මේක අපිට අපි ගියා දැන් මේ සිංහරාජ පේනමානේ තියෙන රක්ෂිත මේවා. ඔව්. ඒකත් ඈතින් බලනකොට හරි ලස්සන රක්ෂිත කැලයක්. හැබැයි ඇතුළට ගියාම තනිකරම තේ තියෙන්නේ. ආ. කපලා වවලා තියෙන්නේ. ඒක නම් අපි කියන්නම්. ඊට කලින් අපි මේ පරිසරවේදී සජීව චාමිකර අපිත් එක්ක කතා කරා. මේ ප්‍රදේශයේ මේ විශාල වශයෙන් සිද්ධ වෙන මේ ඉඩම් වනහරණය සම්බන්ධයෙන් අපිත් එක්ක පරිසරවේදී සජීව චාමිකර කතා කරා. මේ තත්ත්වයේ මියාකාරයෙන් ඇතිවෙන්න ප්‍රධාන හේතු සාධකයක් වෙලා තියෙනවා මේ අනවස්තර වනාන්තර හරණය කියන එක දිගින් දිගටම වර්ධනය. ඒ විතරක් නෙමෙයි රක්ෂිත වනාන්තර, රක්ෂිත නොවන වනාන්තර, ඒ වගේ ඉඩම් ප්‍රසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම්, මේ සියලුම වනාන්තර ඉඩම් පිළිපිරි කිරීමේ ප්‍රතිඵල විදිහට තමයි අද වන විට ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට නිසි පරිදි සේවකව පවා කරගෙන යන්න බැරි තත්ත්වයකට පරිවර්තනය වෙමින් පවතින. ඉතින් මේ ආකාරයෙන් පවතී දිගින් දිගටම තවදුරටත් සේවකව ව්‍යාප්ත කිරීම සඳහා මෙහි ඇතිවන හානි පූර්ණී කිරීම සඳහා තමයි තවදුරටත් මේ පුද්ගලයෝ යොමු වෙන්නේ. තේමතු ඉඩම් ප්‍රමාණය තවදුරටත් වර්ධනය කරලා උපරිම ලාභයක් ලබා ගන්න. ඉතින්
ඊට අවතාර ප්‍රතිපනේ වීම. අවුරුද්දට මේ වගාව මේ කලාපයට කරගෙන යන්න බැරි තත්යකට පරිවර්තන වීම හරහා සමාජ ආර්ථික ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී ඇති වෙන නියමිත වෙලා. ඊටතරක් නෙමේ මේ සිංහරාජයේ වටා පිහිටලා තියෙන රක්ෂිත නොවන ඉඩම් සියල්ලම සිංහරාජ වනාන්තරයේ ඇඳීම සිද්ධ කරන්න ඕනේ. ඒ සඳහා ඇඳීමේ ක්‍රියාවලිය විතරක් නෙමේ ඒවා නිවැරදි පරිදි මායිම් කිරීම විතරක් නෙමේ මේ ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවැරදි පරිදි යොමු කිරීම සහ ඒවට ප්‍රතිපාදන වීම කිරීම කියන එකත් අවශ්‍ය වෙනවා. මොකද එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ අවසානයේදී මේ සමස්ත සිංහරාජ්‍ය අඩවියම හානියට පත් වීම ඒ විතරක් නෙමේ මේ කලාපේ අපි දන්නවා ඉතාම ප්‍රදේශවලට විතරක් මුළු ලෝකෙම මේකවස විතරක් ආවින්ගේ විශේෂ ප්‍රවාහතාව වෙනවා. ඒ විශේෂ මේ ප්‍රදේශවලින් වඳ වෙලා යනවා. ඒක හරහා පරිසර තුවිතතාවයේ සම්පූර්ණම විදිහට වැටෙනවා. ඊට පස්සේ ජල අර්බුද ඇති වෙනවා. මේ වගේ ප්‍රශ්න ගණනාවකට මේ කලාපය ලක් වෙන නිමිත වෙලා තියෙනවා. මේ හානිකර ක්‍රියාවලින් වල ප්‍රතිඵලයක් විදිහට. ඉතින් මේක පාලනය කරන්න නම් ප්‍රධාන වශයෙන්ම සිංහරාජ්‍ය වටා පිහිටලා තියෙන සියලුම වනාන්තර ඉඩම් සිංහරාජ්‍ය ජාතික උරුම වනාරක්ෂිතේ කඩිනමින් පැවරීම අවශ්‍යයි. පවරණනේ පුද්ගලිකයිට රජ ඉඩම් ඔක්කොම දැන් ඉතින් මේ විදිහට මේ දැන් අද ඊයක ඉඳන් මේ පටන් ගත්ත වනහරණයක් හෝ වන විනාශයක් හෝ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේක හැම කාලෙකම අතීතයේ ඉඳන් එන වැඩක්. පොඩ අඩු වෙන එක නෙමෙයි වෙන්නේ වැඩි වෙන එක. එතකොට ඒකත් එක්ක රටේ නීතිය කොහොමද යන්නේ? ඒ රාජ්‍ය නිලධාරීන් කොහොමද යන්නේ? දේශපාලනය කොහොමද යන්නේ? මේ විනාශය වෙන්නේ කොහොමද? මේ සියල්ල පෙන්වනවානේ. ඔන්න ඔබටත් පුළුවන් කතා කරන්න බැලුම්ගල වේදිකාවේ 0112 55 33 63. මේක හරියන්නේ. අපි මේ සිස්ටම් එක වෙනස් කරමු. බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු. අද නැත්නම් බැලුම්ගලින් අපි කතා කරමින් ඉන්නේ නෙළුව ලංකාගම සිංහරාජ රක්ෂිතයට ආසන්නව මීටර 50ක් නුදුරින් හැරියාව දොළ රක්ෂිතයේ කපල අලුතින් පාරක් හදන්න හදනවා. මේ පාර හදන්න හදන්නේ තනි පුද්ගලයෙකුට යන්න පාරක් ලබා දෙන්න තියෙන උවමනාවට, දේශපාලන හිතවත්කම්, ඒ වගේම නිලධාරීන්ගේ උදව්ව ඇතිව තමයි මේ දේවල් කරන්නේ. මෙහෙම කරලා මේ රටේ පරිසර පද්ධතිය තමයි මේ විනාශ කරන්න හදන්නේ. අපි තනි පුද්ගලයෙකුට යන්න පාරක් හොවා දෙනෝ මේ රටේ. එතකොට ගොඩක් කට්ටිය යන්න කොච්චර පාරවල් හැදෙනවද? තනි පුද්ගලයෙකුට යන්නේ එහෙම රටක් ඉතින් ඈ එක්කෙනා එක්කෙනාගෙන හිතනවා කියන්නේ පුදුම හිතිල්ලක් හිතන්නේ. ඒක හරි වටිනෝ. හැබැයි ඉතින් දවසක දැන් මේ අද වෙලා තිනෝ එක ඔක්සිජන් ගෙන්නන්න වෙනෝනේ සල්ලි වලට. ඉතින් මොකටද ඔක්සිජන් කන්නද? කන්න වෙන්නේ නැති නේ. කන්න කියන්නකො. දැන් මේ ප්‍රදේශයේ තියෙන විශාල ඉඩම් ප්‍රමාණයක් මේ සින්නක්කර ඉඩම් නෙවෙයි තියෙන්නේ. සින්නක්කර ඉඩම් කීපයක්ත් තියෙනවා. හැබැයි ගොඩක් තියෙන රජයේ සතු ඉඩම් මේවට බලපත්‍ර හදාගෙන ඒ බලපත්‍රට පොඩ්ඩක් කපා ගන්නවා. කපලා ඊට පස්සේ තේවවනවා. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ අක්කර භාගයකට බලපත්‍ර ගත්තා කියලා. ඔව්. දැන් අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ඒක අක්කර 5ක් විතර වෙනවා බලපත්‍රේ. දැන් බලපත්‍රය ඇත්තෙත් නෑ වලංගුත් වෙලා ඇති. කොන්දේසි වැට ඇවිදිනවා. ඔව්. දැන් එක නිවසක් තමයි ඒක බලපත්‍රයකට හදන්න පුළුවන්. හදා ගන්න පුළුවන්. නිවස 3-4ක් විතර හදලා තියෙනවා සමහර තැන්වල. ආ එකකට තමයි අවසර හම්බෙලා තින්නේ බලපත්‍ර හම්බෙලා තින්නේ නීත්‍යානුකූලව. හැබැයි 4-5ක් හදාගෙන තියෙනවා. හදාගෙන තියෙනවා එකම ඉඩමේ. ඉතින් එහෙම ඒව ඊට පස්සේ අධීක්ෂණය කරන්න බලන්න මේ ප්‍රාදේශ ලේකම්වරු කවුරුත් කටයුතු කරන්නේත් නැහැ, නිලධාරීන් කටයුතු කරන්නේත් නැහැ. දැන් ඒව බලන්න ඊට උඩින් ඉන්න දිස්ත්‍රික් ලේකම්වරුව හරි අමාත්‍යංශ ලේකම්වරු හරි ඇමතිවරු හරි ඒ අයට පේන්නේත් නැහැ. දැන් උතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් එකම ඉඩම ඔන්න ඒ ප්‍රදේශයට බලපත්‍රයක් හම්බෙනවා කියනවනේ. එතන අර ඔව කිව්වනේ තිල්න මේ එක ගයක් හදනවා කියලා. හරි ඉතින් දැන් බලපත්‍රේ හම්බෙච්ච ඉඩමේ තව ඉතින් හැදුවට අවුලක් නැහැ නේ. ඒ නැහැ කොන්දේසි දාලා දෙන්නේ එක ඉඩමක එක ගයක් හදාගෙන తాවකාලික මේක හදාගෙන ඉන්න පුළුවන් ඊය කියලා. ඒක ඒගොල්ලමනේ දාලා දීලා තියෙන්නේ. එක්කෝ එහෙනම් ඒක දීලාම ඉවරයක් වෙන්න දීලා දාන්න ඕන. එතකොට දුන්නා කියලා කියන්න පුළුවන් කියන දෙයක්වත් නැහැ නේද? දැන් එතකොට පරිසරය ගැන හිතන්නේම නැහැ කියලා මිනිස්සු තේරුම් ගනී. ඒක හින්දා මේ කරන එකක් හරි පිළිවෙලකට කරන්න ඕන. එහෙම නැතුව මේ ඒගොල්ලන්ට හිතනකොට නීතිය නවා ගන්නයි, හිතනකොට තමන්ගේ අයට පාරවල් කපලා දෙන්නයි මොකද්ද මේ කරන්න කියලා මිනිස්සු අහනවා ඉතින්. අන්තිමට බැලුවහම මාමලට පාරවල් කපනෝ බෑනලා. එහෙම දෙන්නේ මේකේ. ඇයි? නෑ නෑ. එහෙම ඒවා වෙනවනේ. වෙනවනේ. ආ අන්න ඒව වැරදි පූර්වාදර්ශ. මේ රටේ අන්න එහෙම වැරදි පූර්වාදර්ශ ක්‍රියාත්මක වෙච්ච හින්දා තමයි යම් යම් දේවල් ක්‍රියාත්මක වෙච්ච හින්දා තමයි මුලින්ම ওই නීති නවලා නවාගෙන නැවිගෙන ඒ ගිය ඒ දේවල් හින්දා තමයි අද මේ ඕනම කෙනෙක් එහෙම නීතිය 7-5කට ගණන් ගන්න නැතුව ස්වභාව සෞන්දර්ය 7-5කට ගණන් ගන්න නැතුව Tamanට ඕන වැඩේ කරන්නේ. හෙට මේක වැඩි වෙනවා. මේක මෙතනින් නැවතුන් නැතොත් වැඩි වෙනවා. මේක නැවතී කියලානේ හිතුවේ. එහෙම නැහැ.
එහෙම නෑ මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕනයි කියලා අපි කියන්නේ ඒකයි සෑහෙන කාලෙක ඉඳන්. ඉතින් සංචරණ සීමා තියෙනවා කවුරුත් වැඩි යන්නේ ඉන්න ටිකක් අමාරුයි. ඒ හින්දා කැලයක් දෙකක් සුද්ධ කරගෙන මේ වෙලාවේ මොනවා හරි පැල ටිකක් ඉඳව ගන්න තේ ටිකක් හරි මොනවා හරි ඉඳ ගන්න පුළුවන් ඉතින් නේ. එහෙම හිතන අයත් ඉන්නවා. දැන් මේ අපි දන්නවා මේ සිංහරාජ රක්ෂිතයට මෙහා පැත්තෙන් තියෙනවා දෙල්ලව රක්ෂිතය. ඔව්. දෙල්ලව රක්ෂිතයත් සිංහරාජයට සිංහරාජ රක්ෂිතය කියලාම නම් කරලා තියෙන මේ වෙනකොට. ඊට මෙහා පැත්තෙන් තියෙනවා ගුලන රක්ෂිතය. මේකට වතුර ගුලන කියලා තමයි මේ පැත්තයි කියුවේ. ඒ වතුර ඒ තරමටම මේක හිඳෙන්නේ නැහැ. ඉතින් දැන් අපි මේ වතුර ගුලනට ගියා. ඔව්. ඊන වතුර තියා දියැලක්වත් තියෙන තරක්වත් නැහැ. අන්න ඒක තමයි කිව්වේ මීට පෙර විරාමයේදී දැන් ඒ උල්පත් ජලය පවා නැති වෙමින් යනවා පොඩි පෑවිල්ලටත් ලිං හිඳෙනවා උල්පත් ජලය නැති වෙනවා කියලා. මේවා කරගත්තේ අපිම තමයි. මේ වතුර ගුලන කියන රක්ෂිතයට ආබදව ඉන්න ජනතාව මෙන්න මෙහෙමයි ඒ විනාශය අපිත් එක්ක කතා කරේ. මේක අපි පැලනේ අය වතුර ගුලන කියලා කිව්වේ විශාල වශයෙන් 12000 කීපයක් මේ පල්ලෙහාට ගලවලා හොඳ වනාන්තරයක්. මේ තේරගාවට යොමු වෙලා මෑත කාලීනව මේ බොහෝ දුරට මේක මේ වනාන්තරය තියෙන්නේ මේ සියලුම 12000 ඉඳලා සාමාන්‍ය දින 3-4 මේ සතියෙන් දෙකක් වහිනකොට මේ සම්පූර්ණ මේ 12000 ඉඳලා ඉතින් මුල් වෙලාම යන මේක ප්‍රාදේශීය කම්යත් සිටින අනන්තරයක්. දැන් එතකොට ඔය තේ වගා කරන්න ඉඩම් අල්ලගෙන තියෙන්නේ අවසරයක් ඇතුවද එහෙම නැත්නම් අනවසරේ? මේක අනවසරයෙන් අල්ලලා තින් ඊට පස්සේ බලපත්‍ර දීමක් සිදු කරා ප්‍රාදේශීය යම් කාර්යාලයෙන්. මම කියන්නේ දැන් ඒ උඟක් අය බලපත්‍ර අන්තිනාට ඒ දීප ප්‍රමාණයට වැඩිය ප්‍රවාහයක් අල්ලලා තමයි තියෙන්නේ. දැන් දවසින් දවස දැන් මම දැක්ක මේ මෑතකදී මේ ගස් 12 කිරේ තියෙන ගස් සුද්ධ කරලා ඉවරලා මේ මුලට රොඩු ටිකක් දාලා ඉඳි තියෙන ඊට පස්සේ ගහන අරකට පස්සේ එතනින් මෙහාට පොඩ්ඩක් ආයි ඉඳම වවා ගන්නවා. එහෙම තමයි මේක වනාන්තරේ විනාශ කරගත්ත අය. ඇත්තට ප්‍රදේශාතින්ගේ ඉල්ලීමත් එක්ක මේ නෙළු අධිවන කාර්යාලයේ ඒගොල්ලෝ මේ රක්ෂිත මායින් දැම්මා එක පැත්ත. ඒ කියන්නේ ඒ පැත්ත දැන් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වුණාට අර රක්ෂිත මායින් දැම්මට මායින් ඇතුලේ ඉඳන් හැදිලා තියෙනවා. ඉඳන් තියෙනවා. ඉඳන් කට්ටි දීපුවා. දැන් ඒගොල්ලෝ පොඩ පොඩ ඇතුළට වනාන්තරේ ඇතුලේ ඉන්නවා මේ ඉඳන්. ඒගොල්ලෝ මේ ඉතින් වගනවා පොඩ පොඩ. ඒක තමයි විනාශ වෙන පොඩක් දුරටම. දැන් ඉතින් එහෙම විනාශ වෙලා තියෙන්නේ වතුර ගුලනක් නෑ නිකන් කැලයක් තියෙනවා තේ කැලයක්. ඒකේ තේ තියෙනවා රබර් තියෙනවා සුළු අපනයන භෝග තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලින් දැන් ඒ කැලේ පිරලා තියෙනවා. ඉතින් එහෙම කියන්න පුළුවන්නේ. ඉතින් ඒ වුවහම සල්ලි එනවා එහෙම කියලා. සල්ලි එනවා ඒ සල්ලිම දීලා ආයෙත් අපි මොනවද ගේන්නේ? ඔක්සිජන්. ඒක තමයි ප්‍රශ්නේනේ. ප්‍රශ්නේ ඕනේ. ඒක ඒක කියන්න ඕන පැහැදිලිව. ඔව්. නේ? ඔව්. නැත්නම් වගා කරන්න මේ වගේ දේවල් සංවර්ධනය කරන ඒක ප්‍රශ්නයක් නෑ කියලා හිතයිනේ. ඒ සමහර සංවර්ධනයන් අවිධිමත්ව කරාම ඒ සංවර්ධනයන් කරලා තේරුමක් නෑ. නෑ. ඒක හින්දා තමයි අර තිල්නේ එහෙම කිව්වේ. එහෙම එකකින් සල්ලි එනවා නම් ඒ සල්ලි ආයි ආපිටම දෙන්න වෙනවා. අර ගස් කපලා වන විනාශය කරලා ඒකෙන් නැති වෙන ඔක්සිජන් සල්ලි වලට ගේන්නේ. ඔය ඉතින් අන්තිමේදී කැලේ නැති එක විතරයි අපේ රටට වෙලා තියෙන්නේ. අපි ඒ සල්ලි ටික ආපහු දීලා පිට රටකටම. අර නිකන් දෙන ඔක්සිජන් ටික වටින්නේ නැහැ. සල්ලි වලට ගෙනාවත් නේ කීයක් හරි එන්නේ. මේවා කරගන්න පුළන්නේ. ඕ. ඒ වෙන්නේ නැති. ඉතින් ඒ හින්දා මේවා මේ සැලසුම් සහගතව ව්‍යාපාර කරනකොට ඒවා ගෙන් වෙන ලාභේ පාඩුව මොකද්ද කියන එක සැලසුම් කරන්න ඕන. එමෙ විධිමත් සැලසුමක් නැතුව ක්‍රියාත්මක වෙන දේවල් හින්දා මේ රට මෙහෙම වෙලා තියෙන්නේ මෙච්චර කාලයක්. හැමෝගෙම අවුල මේ කියන්නේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන කියන්නේ අන්න එතනින්. ඒවා වෙනස් කරන්න කියලා එනවා. කාලා යනවා. මෙහෙම මේක මේ පොඩි සාමාන්‍ය මහජනයාගේ සිට රටපාලනයේ ඉහළ පැලැන්තිය දක්වාම මේක වෙන්න ඕන. ඔව්. ඈ එහෙම නැතුව මේ එක්කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ සිස්ටම් එක චේන්ජ් කරන්න එක්කෙනෙකුට බෑ. හැමෝම එකතු වෙන්න ඕන. සංවර්ධනයේ වෙමින් පවතින රට කවදා හරි සංවර්ධනයේ වෙච්ච රටක් වෙන්නේ එහෙම කරොත් තමයි. ඔව්. මේ රක්ෂිතය ආරක්ෂා කරගන්න මොකක්ද අපි කරන්න ඕන කියන එක ගැන හැමෝම හිතන්න ඕන. දෙවතාවක් තුන් වතාවක් හිතන්න ඕන. එහෙම නොවුනොත් එහෙම තවදුරටත් මේ රක්ෂිතයට වෙන හානිය විශාල හානියක් බවට පත් වෙනවා. අර වතුර ගුලනට වෙච්ච දේ මෙන්න මෙහෙමයි ඒ ජනතාව කිව්වේ. එතින් අදින් බලධාරීන් ඉන්න දෙන්නේ නැත්නම් එහෙම මේ හරිම පොරොදන් කියනවා අපි මේ මධ්‍යගම ප්‍රදේශයට සහ අන්තර්ජාතික මහප්‍රිය ප්‍රදේශයට මායින් මේ තියෙන්නේ මේ වනාන්තරේ. විශේෂයෙන්ම දැනටත් පවුල් 50-60ක් පමණ ජලය පාවිච්චි කරන්නේ මේ වනාන්තරෙන් එන ඇලපාරවලින්. බටමාරයෙන් පල්ලෙහාට ගායන ඇලපාරවලින් නාන්නේ ඔක්කොම කරන්නේ මේ වනාන්තරේ තමයි. මේ මුළු ප්‍රදේශයටම වතුර අපේන වනාන්තරේ දැන් මුලින්ම වැඩි
ලක් මෙහෙතුනොතින් මාසයක් වගේ තැවුවති සම්පූර්ණයෙන්ම මේ වත්‍රපාර ඉඳලා යනවා වනතරේ ඇතර වටන කරන් නැති වෙලා යනවා දැන් මේ වෙලක් ඉන්න අර බලවත්‍ර දීලා ඉඳ මේ සාහරයි දැන් වවනවා ඒක ඇතර විශේෂයෙන්ම අවලයි දැන් පදින් කියලා තියෙන සමහරු ආරස්සය වෙන මේ ප්‍රමාණය අඩු ඉතින් අර දැන් අපි ඉල්ලන්නේ මේ බලදාරින් මේ තීර ටිකවත් පරිස්සම් ගන්න දවසින් දවස ගහකට පොගපහර යනවා මිනිස්සු ඇත්තටම මේ මම මෑතක දී දැක්ක අර කලින්ගේ වගේ මේ දැක්ක ඉඳලා මේ රොඩු ගාලා එකතු කරලා ගහ මරනවා ඊට පස්සේ ඒ ගහෙන් එහාට දාටියක් ඉදවල්ල මෙහෙම තමයි දැන් මේ විදිහට මේ රක්ෂිත විනාශ කරන්න පුළුවන්ද අපේ රටේ නීතියක් නැද්ද කියන කාරණාව සම්බන්ධිනුත් අපි කතා කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අපි කතා කරා ඉඩම්හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජෝ චාමිකර මේ සම්බන්ධයෙන් පැහැදිලි කළා මේ විදිහට කැලේ කපන්න මේ රක්ෂිත විනාශ කරන්න පුළුවන්ද නීතියක් තියෙනවද නැද්ද කියන කාරණාව එතුම පැහැදිලි කළා. මේ සඳහා තියෙන නීතිමේ තත්ත්වය ආකාර කීපයකින් තියෙනවා. එකක් තමයි වන සංරක්ෂණ ආඥා පනතේ යටතේ මේ සඳහා නීතිමේ ප්‍රතිපාදන තියෙනවා. ඊට අමතරව රජයේ ඉඩම් ආඥා පනතේ යටතේ මේ කොටස ආවරණය වෙනවා. වන සංරක්ෂණ ආඥා පනතේ යටතේ 20 වෙනි වගන්තිය යටතේ ලංකාවේ සියලුම රජයට අයිති වනාන්තර ඉඩම් පාලනය වෙනවා. එතකොට රජයට අයිති ඕනෑම භූමියක වනාන්තර පවතිනවා නම් ඒ වනාන්තර පාලනය වෙන්නේ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වෙනි වගන්තිය යටතේ. එතකොට මේ පනතේ 21 කියන උපවගන්තිය යටතේ පැහැදිලිවම දක්වලා තියෙනවා ඒ ආකාරයෙන් පාලනය වෙන වනාන්තරයක් ඉදිරිපත් කිරීම, මාර්ග සකස් කිරීම, ඒ මාර්ග භාවිතා කිරීම, ස්ථිර හෝ තාවකාලික ඉදිකිරීම් සිදු කිරීම, වගා බිම් ස්ථාපිත කිරීම, වනාන්තර කපා ඉවත් කිරීම, ගින්තැබීම මේ සියලුම දේවල් නීති විරෝධී වෙනවා. එවන් ක්‍රියාවලියක නිරත වෙන පුද්ගලයෙකු වරින්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තියෙනවා. වත්අඩංගුවටගෙන පරිසත් අධිකරණයකට යොමු කරොත් එම රුපියල් 5000 අතර දඩයකට, ඒ වගේම වසර දෙකක් දක්වා බන්ධනාගාරගත කිරීමකට කියන මේ හෝ එහෙම නැත්නම් මේ කියන දඬුවම් දෙකටම ලක්විතීමේ හැකියාව තියෙනවා. ජීවිතයක් නෙමෙයි අපි දන්නවා මේ පනතේ මිතිවිනි වගන්තියට තිය තවත් දැක් වෙන දෙයක් තමයි යම් කිසි ආකාරයකින් මේ වනාන්තරයට හානියක් කිරීම, වනාන්තරය ඉදිරි කිරීම හෝ වනාන්තරයට හානියක් වුනොත් එීම මේ හානියට වන්දියක් වශයෙන් අධිකරණය විසින් නියම කරන මුදලක් ගෙවීමට පවා බැඳිලා සිටිනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ 522 එක උපවගන්තිය යටතේ රැක්ිනවා රජයට අයිති වනාන්තරයේ ඉදමක හානිකර ක්‍රියාවලියක නිරත වීම සඳහා ආධාර අනුබල ලබා දෙන පුද්ගලයෙක්ව පවා 21 කියන උපවගන්තිය යටතේ තියෙන නීති විරෝධී ක්‍රියාවලීන් වලට සම්බන්ධ පුද්ගලයෙක් විදිහට තරඟුවට අරගෙන මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන ආධාර අනුබල ලබා දෙන පුද්ගලයෙක් පවා. ඊටපොට පේනවා පැහැදිලිවම වන සංරක්ෂණ ආඥා පනතේ යටතේ විශේෂයෙන්ම 20 වෙනි වගන්තිය යටතේ රජයට අයිති සියලුම වනාන්තර ඉඩම්වල පිහිටලා තියෙන ඒක රක්ෂිත වලින් පරිබාහිරව පිහිටලා තියෙන රජයට අයිති සියලුම වනාන්තර ඉඩම්වල පරිපාලන බලය වන සංරක්ෂණ ආඥා පනතේ යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගේ පාවිච්චි කළේ සම්බරුන්ට තියෙනවා. ඒකෝට මේ බලය පාවිච්චි කරන හානිකර ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ හානිකර ක්‍රියාවකට ආධාර අනුබල ලබා දීම කොයිම වෙලාවකත් ඔවුන්ට සිදු කිරීමේ හැකියාවක් නැහැ. මේක හරියන්නේ නැහැ අනේ. අපි මේ සිස්ටම් එක චේන්ජ් කරමු. බැලුම් ගලා සිස්ටම් එක වෙනස් කරමු. රජයේ ඉඩම් ආඥා පනතේ 49 වන වගන්තිය යටතේ පැහැදිලිවම දක්වලා තියෙනවා ගංගා ඇලතුළවල රක්ෂිත පවතින ඕනේ කියලා ඉවර වෙලා. රක්ෂිත පවතින ඕනේ කියලා. ඊට අමතරව මේ පනතේ 50 වෙනි වගන්තිය යටතේ තියෙනවා කොයි ආකාරයකටද දොළ රක්ෂිත පවතින්නේ කියලා. ඉතින් දැන් අපි පොදුවේ ගත්තොත් එහෙම මීටර 25කට වැඩි පළලක් තියෙන දොළ පහරක යුරේ ඉඳලා මීටර 60ක සීමාවත්, ඒ වගේම මීටර 25ට අඩු පළලක් තියෙන ගිය පහරක යුරේ සිට මීටර් 30ක සීමාවකුත් දොළරක්ෂිතයේ විදිහට පවතිනවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ පනතේ 52 කියන වගන්තිය යටතේ පැහැදිලිවම දක්වලා තියෙනවා මේ දොළරක්ෂිතයක යම්කිසි පුද්ගලයෙක් අනවසර භුක්තියක් දැරුවොත් එහෙම ඒ භුක්තිය දැරුවයි කියලා ඉවරලා ඒ පුද්ගලයාට කවදාවත් කාලාවරෝධී අයිතියට යටත්ව ඒ පුද්ගලයාට ඒ භූමියේ අයිති හිමි වෙන්නේ නැහැ. දැන් අපි හිතමු ඒ පුද්ගලයෙක් යම්කිසි ආකාරයක දොළරක්ෂිතයක ඉඳමක් ඉලිපෙහෙලි කරලා මොනවහරි හානිකර ක්‍රියාවක නිරත වෙනවා නම්, එහෙම නැත්නම් වගාබිම් පවත්වගෙන යනවා නම් මොනවහරි කරනවා නම් ඒ පුද්ගලයාට ඒ භූමිය කවදාවත් හිමි වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ඒ භූමියට පිවිසීම සඳහා වෙනත් පහසුකම් සලසන්න හෝ කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. මොකද හේතුව නීති විරෝධී භුක්තියක් කරන පුද්ගලයෙක් ඉන්නවා. අනිත් එක තමයි මේක විශේෂයෙන් වැදගත් වෙනවා 53 වෙනි වගන්තිය යටතේ ගංගා ඇල දොළරක්ෂිතයක මේ හානිකර ක්‍රියාවලියක නිරත වෙන
පුද්ගලයෙකුට භූමිය භාවිතා කිරීමට හෝ එහෙම නැත්නම් ඒකේ අනුගාන රජයට විරුද්ධව හෝ යාට නඩු පවරන්නවත් බෑ. ඒ පුද්ගලයාට ඒකේ අහිමි කරයි කියන එක. ඉතින් එවන් මේ තත්ත්වයක් තියෙනවා. අනිත් පැත්තෙන් ඊළඟ එක තමයි මේ 5229 ගම් පියටදී දැක් වෙනවා මේ ආකාරයකින් දොරරක්ෂිතයක් තියෙනවා නම් ඒවා පසු දෙන්න හෝ වෙනස් අනවතර අල්ලා ගැනීමක් හෝ කිසිම දෙයක් කරන්න බෑ. ඒ කොටසේ හැලෑව වැවෙන්නට ඉඩ සැලසෙන්න තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් ඒකට පැහැදිලිවම අපිට පේනවා මේ අනුව රජයේ ඉඩම් ආඥා 50 ඒ වගේම වන සංරක්ෂණ ආඥා 52 උල්ලංඝනය කරමින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ ක්‍රියාවලිය සඳහා ප්‍රාදේශීය ලේකම් බොරු ඇතුළුව මේ ඉඳහරින් මේවට ආධාරානුකූලව ලබා දෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ නීතිය අතික්‍රමණය කිරීමක්. එහෙම නැත්නම් අපි දන්නවා නීති ආධිපත්‍ය බිඳ වැටීමක්. ඊළඟ එක තමයි මේ ක්‍රියාවලියෙන් වල නිරත වෙන පුද්ගලයන් ව ආධාරානුකූලව ලබා දෙන පුද්ගලයන් කෙරෙහිව පවා නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා වන සංරක්ෂණ ආඥා 52 අනුව. ඒ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යොමු වීම අවශ්‍යයි. අද නැත්නම් බැලුම්ගලින් අපි කතා කරමින් ඉන්නේ ලංකගමට මේ අලුතින් මේ පාරක් කැපෙන්න හදනවානේ. ආයි පාර. ඒ පාර කපන්න ගියාපුවාම හැරියාව දොලරක්ෂිතය හරහා තමයි පාර කපන්න සූදානම් වෙන්නේ. මේ දොලට මෙහා පැත්තෙන් තියෙනවා හෝටලයක්. මේ හෝටලේ ඇතුලෙන් දැන්ට පොඩි මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය භාවිතා කරනවා ඔය යන එන උදවිය. නමුත් ඒ හෝටලෙන් විරෝධතාවයක් දක්වලා නැහැ. දැනට ඔය අනිත් පැත්තෙන් එහා පැත්තෙන් පාරක් කපන්න සූදානම් මේ යන්න පුළුවන් එකක් තියෙනවානේ. ඒ පාර හදලා දෙන්නම් කියලාත් මේ හෝටලේ හිමිකරු කියලා දෙනවා. ඉතින් ඒ පාර හදාගන්න මේ හැරියාව දොලරක්ෂිතේ කපන්න එපා. මොකද මේට එහා පැත්තේ මීටර 50ක් එහා පැත්තේ සිංහරාජ අධිරක්ෂිතය. එතකොට මේ පරිසර පද්ධතියේ ඉන්න සතුන්ට ශාකවලට වෙන හානිය නිසා තමයි මේ ගැන අපි කතා කරන්නේ. අපිට දුරකතනින් ඉන්නවා කතා කරන්න කෙනෙක්. අම්බලන්තොටින් ඉන්නවා විලියම් මහත්මයා. ආයි බොන පුතුමාට. ආයි බොන මහත්මයා. ඇත්තටම මේ රජයේ රක්ෂිත ඉඩම් අල්ලන එක මේ දේශපාලකයන්ගේ රජයේ උසස් නිලධාරීන්ගේ අනුදැනුම ඇතුව තමයි අල්ලන්නේ. ඒ මොකද මේ මෙහි හම්බන්තොට දිස්ත්‍රික්කේ ගොඩක් ඉන්නවා මේ අලුපවුල් වලට ඉඩම් මේ අඩු ගන්න ප්‍රොජෙක්ට් පාර්ක්වත් නැතුව. ඒක ගිහින් කැලෙන් කොහෙන් හරි කැලල කල්ල ගත්තොත් අද්දාල ප්‍රාදේශීය ලේකම් හරි බලවලින් හරි ඇවිල්ලා අරමනුස්සයා එළවලා ඒක මේ කරනවා. දැන් කීප දෙනෙකුගේ මේවට මම ස්වේච්ඡා සංවිධාන සභාපතිවරේ මමම ගිහිල්ලා කරුණු කියලා ඉවර ලයි මනුස්සයට පොඩි වාඩියක් හදාගන්න උදව් කරලා තියෙනවා. නමුත් ඇත්තටම මේ දේශපාලන හිතවත්කම් උඩ අක්කර 5000 අල්ලගෙන මේ ඉඩම් අදලා තියෙනවා. කේල් හිතවල ඔය ඉන්නේ කරලා තියෙනවා. ඉතින් එහෙම දේවල් සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් සම්බන්ධයෙන් නිලධාරීන් වගේම රටේ ජනතාවගේ පැත්තෙනුත් මෙහෙම වගේ දේවල් සිද්ධ වෙනවා නම් ඒ දේවල්ට විරුද්ධ වීමේ අයිතියක් තියෙනවා කියන එකත් අපි මතක තියාගන්න ඕන දෙයක්. දැන් අපි නෙළුව ප්‍රාදේශීය ලේකම් RHS ප්‍රියදර්ශන මහත්මයාට කතා කරා. තනි පුද්ගල පාරක් දෙන්න මෙහෙම පුළුවන්ද? නීති ප්‍රතිපාදන තියෙනවද? සූදානමක් තියෙනවද කියන කාරණාව අහන්න. මේ කතා කරන්නේ නෙළුව ප්‍රාදේශීය ලේකම් RHS ප්‍රියදර්ශන මහත්මයාද? මම නෙට් FM රේඩියෝකේ බැලුම්ගල ප්‍රෝග්‍රෑම් එකෙන් පිරින කතා කරන්නේ. ඔබතුමාට කතා කරේ අපිට මේ කම්ප්ලේන් වගේක් ඇවිල්ලා තියෙනවා නෙළුව ලංකාගම ප්‍රදේශයේ. කියන්නේ බ්‍රාහ්මණයල්ල තියෙන හැරියාව දොර රක්ෂිතයෙන් තනි පුද්ගල පාරක් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා කියලා. එහෙම සැලසුම් කිරීමක් කරලා තියෙනවද? හැරියාව දොර රක්ෂිතයෙන් එක ගියක් තියෙනවා. ඒගොල්ලන්ට පාරක් නැහැ. හරි. එතකොට දැන් ගෙදරකට පාරක් තියෙන ඕනේ. පාරක් ඒ හදලා තියෙන්නේ. ඒ ගෙදරට යන්න මාර්ගයක් නැති නිසා රක්ෂිතය හරහා මේ මිනිස්ටර් මිනිස්ටර් පාවිච්චි කරලා පාරක අඩි 8ක වාරක් දෙන්න අපි කටයුතු කරමින් පවතිනවා. දැන් ඉඩම් ආඥා 50 යටතේ 49 වන වගන්තිය යටතේ සහ 50 වන වගන්තියේ 29 වන වගන්තිය යටතේ කොහෙත්ම දොළ රක්ෂිතයක් පාරක් ලබා දීමේ හැකියාවක් නැහැ කියලා. දැන්ටත් තියෙන පාරක් එක. අපි අලුතෙන් පාරක් ලබා දෙන්නේ නැහැ. දැන්ටත් තියෙන පාරක්. දැන් අපි ඇවිල්ලා බලනකොට පාරක් තිබ්බේ නැහැ නේ. තියෙනවා. පාරක් වෙනම يعني සිටියම් වල ලකුණු කරපු වෙනම පාරක් තියෙනව නේද? නෑ. කලින් ගම්සභා පාරක් තිබිලා දිනවා. ගම්සභා පාර දැන් නැති කරලා අයින් කරලා දිනවා. මේ පාර පාවිච්චි කරන බෑ. ඒක භෞතික පාර සකස් කරන්න බැරි පාරක් ඒක. ඒ කියන්නේ එතන නිකන් නිම්නයක් වගේ තින්නේ ඉතින් පාරක් දෙන්න බෑ. ඉතින් ලොකු අතුරු පාරක් යනවා අයින්කොට. හොඳයි. ඉතින් අපි ගිහින් බලපුවාම ඔය දොලරක්ෂිතයේ යම් කොටසක පොඩි පාරක් තියෙනවා. ඒක අර හෝටලයට එන තින පාර. එතන ඉඳන් ගඟ දක්වා පාරක් නෑ. ගඟ හෝටලේ ඇතුලින් පාරක් තියෙනවා. ඒ එන සංචාරකයන්ට ගඟට යන්න පුළුවන් පාරක්. මේ පාර තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එතුමා කියනවා ගිහින් බැලුවලු එතන පාරක් තියෙනවා කියලා. ඉතින් හොඳට බලන්න තව ටිකක් ගිහිල්ලා එතකොට මොකද්ද තත්ත්වය කියලා පේන්නේ. අපිට ඉන්නවා කතා කරන්න මේ වෙලාවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහත්මයා. අයබෝන්. ඔබතුමා අපිට මේ සජීවව වැඩසටහන අහගෙන ඉන්න එක මම කතා කරන්න ඕන කියලා තිබුණා. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ඔබතුමාට යමක් කියන්න ඇති. ඔව්. දැන් ඔබගේ සඳහන් කිරීම අනුව අර්ථකථනය අනුව මම ප්‍රාචීන ලේකම් තුමත් එක්ක සාකච්ඡා කළා. තියෙන තත්ත්වය පිළිබඳව නැවත සමාලෝචනය කරලා මේ
පිළිබඳ ඉදිරි වැඩසටහනකදී ඔබට කතා කරන්න පුළුවන්. ඔව් දැන් එතකොට ඔබතුමා එමුතුමක් ලබා දුන්නේ? ඔව් දැන් මට සාකච්ඡාවට හුඟක් දුන්නා. පාර්ශ්විකන්තුමාට උපදෙස් දුන්නා මම දැන් පාර්ශ්විකන්තුමා කතා කරන්නේ. ඔව් පාර්ශ්විකන්තුමාගෙන් අපි අහනකොට එතුමා කිව්වේ මේ සම්බන්ධයෙන් තීරණයක් අරගෙන තියෙනවා කියලා මේ සම්බන්ධයෙන් ලිපිත් ඔව් නැවතේ තීරණ සම්බන්ධයෙන් සමාලෝචනය කරන්න පුළුවන්. ඔව් මම පාර්ශ්විකන්තුමාත් එක්ක අදාළ දෙනසම සාකච්ඡා කළා නැවත ක්ෂේත්‍ර පරීක්ෂණයක් කළා. ඔව් මේ පිළිබඳව නැවත තීන්දුවක් දෙන්න කටයුතු කළා. හරි ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් net fm බැලුම්ගල අනාවරණය සම්බන්ධයෙන් ඔබතුමා සොයා බලන්න පොරොන්දු වෙනවා කියන එකක් කීමෙන් නේද? ඔව් ඔව් හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමාට. අන්න එහෙම රාජ්‍ය සේවකයෝ ඉදිරිපත් වෙලා මේ දුරකට නැමුකු විතරක් නෙවෙයි. මේ අමුතුම දීලා රටට ඇහෙන්න දීලා අපි හොඳයි වගේ ඒවා නෙවෙයි. නේ හරියටම ක්‍රියාත්මක වෙන මට්ටමක් එනවා නම් හොඳයි. අපිට හරි සතුටුයි ඒක. එතකොට අර ඔක්සිජන් කන්න වෙන්නේ නැහැ. ඒ සල්ලි වලට ගේන්න වෙන්නේ නැහැ. නේද? ඔව්. ඒක තමයි මේ තවදුරටත් අපි පැහැදිලි කරන්නේ බලධාරීන්ගේ ඇස්වලට ඇනලා මේ කියන්න උත්සාහ කරන්නේ ඒක මේ රටේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම නැතුව මේ කාටවත් පාරක් දුන්නාය කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. පාරක් ඕන. පාරක් දෙන්න පුළුවන් පරිසර හානිය අවම වෙන විදිහට පාරක් ලබා දෙන්න. දෙන්න යන්නෙන වෙන පාරක් තියෙනවා. ඒක ලබා දුනොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් හැබැයි මේ වගේ අධි සංවේදී පරිසර කලාපයක් විනාශ කරන එක සම්බන්ධයෙන් තමයි net fm බැලුම් ගලට මේ තරම්ම ගැටලුවක් බවට පත් වෙලා තියෙන්නේ. අපි කෙටි විරාමයකට යන්නයි සූදානම් වෙන්නේ. මේක හරියන්නේ නැහැ අනේ. අපි මේ සිස්ටම් එක චේන්ජ් කරමු. බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු. අද net fm බැලුම් ගලින් අපි කතා කරමින් ඉන්නේ ලංකාගම ආයේ අලුතින් පාරක් කපන්න හදනවා මේ රක්ෂිතයක් මැද්දෙන් තමයි මේක මේ දොළ රක්ෂිතයක් හරහා පාර කපන්නේ දොළ රක්ෂිතයක් හරහා එහෙම පාරක් කපන්න නීති ප්‍රතිපාදන නැහැ ඒ තත්වය තුල ලියුම් හොමාරු වෙලා තියෙනවා අපිට මේ වෙලාවේ සජීව කතා කරන්න ඉන්නවා නෙළුව ප්‍රාදේශීය ලේකම්තුමා අයබෝවන් ඔබතුමාට යමක් කියන්න තියෙනවා ඇති මං හිතන්නේ අයබෝවන් ඔව් මම පළමුව කියන්න තියෙනවා බැලුම් ගල කණ්ඩායමට පරිසර ආරක්ෂා කිරීම සම්බන්ධව ඔබ දරන උත්සාහයට නමුත් මෙතන තියෙන කාරණේ අම්මාකාරකින් සම්මු වරදව අටා ගැනීමක් කියලා මට පේනවා. ඔව් මොකද්ද වරදව වටහාගෙන තියෙන්නේ? ඔව් පළවෙනි කාරණේ තමයි මේ යෝජනාවේ ප්‍රශ්නගත මාර්ගය. සිංහරාජ රක්ෂිතේ තුල තියෙන මාර්ගයක් නොවේ. සිංහරාජ රක්ෂිතේ ඔබ්බෝ තියෙන දොළ සහ ගඟ රක්ෂිතේ තුල තමයි මේ මාර්ගය දැන් තියෙන්නේ. ඔව් ඒක පළවෙනි කාරණේ. එතකොට දෙවෙනි කාරණේ තමයි මේ මාර්ගයේ දීමට අපේක්ෂා කරන පුද්ගලයාට සජීවයෙන් බලපත්‍රයක් දීලා දෙන 1960 වර්ෂයේ. ඒත් මේ පුද්ගල දැන්ට ජීවත් නතර නැහැ. ඒ පුද්ගලගේ දරුවන් දෙදෙනෙක් විසින් නිවාස දෙකක් සාදාගෙන දැන් තොයිදෙම ඉන්නවා. ඒත් 1960 වර්ෂයේ සිටම මේ පුද්ගලයා මේ ඔය මාර්ගය භාවිත කරන්න තියෙනවා. හැබැයි මුලින්ම තිබිලා තියෙන්නේ ජම්පියම් පාර තියෙන ගඟ දිගේ. හැබැයි පසු කාලීනව දැන් අවුරුදු 20කට විතර කලින් ජම්පියම් මාර්ගය වෙනස් කරලා දැන් ලංකගමට තියෙන ප්‍රවේශ මාර්ගය සකස් වීමක් වෙලා තියෙනවා. ඒ අනුව ජම්පියම් මාර්ගය කාලයක් තිස්සේ කාලය ගෙවමින් ගිහිලා ඒක වෙනස් පුද්ගලයන් විසින් නානවතර පුද්ගලයන් අදාගෙන වීමක් වෙලා තියෙනවා. හැබැයි දැන් තියෙන මාර්ගයට වඩා ජම්පියම් මාර්ගයේ ශිරස්ථාපිත කරෝකින් ගඟ වෙන හානි වැඩි. ඒක තමයි පළවෙනි ඒක තමයි එක කාරණයක්. එතකොට මෙතනදී දැන් ওই නිවාස දෙකක් තියෙනකොට දැන් ඇත්තටම එක නිවාසයක පදිංචි නැහැ. ඒ පුද්ගල පදිංචි වෙලා නැත්තේ ඇත්තටම ප්‍රවේශ මාර්ගයේ තියෙන කරදරකාරී බව නිසා ඔහු වෙනත් තැනකට සංක්‍රමණය වෙලා තියෙනවා. හැබැයි පුද්ගලයා තාම 1960 ඉඳන් මෙයාගේ දඩුවා පදිංචිලා ඉන්නවා. මේ මාර්ගය එතකොට 1960 ඉඳන් ওই ගංගෙදිගේ පාවිච්චි කරලා තියෙනවා. හැරියයි දොළ රක්ෂිතය හරහා යන්න පටන් ගන්න තියෙන්නේ ඔය අලුතින් පාර කපුවට පස්සේ. අලුතින් වර්තමාන තත්ත්වය තමයි ඔය දැන්පත් ඔය හැරියයි දොළ රක්ෂිතය සහ ගඟ රක්ෂිතය කියන එක අර හෝටල් හිමියෙක් ඔබ විසින් කතා කරපු හෝටල් හිමියා විසින් අනවසරයෙන් ඇඳගෙන බුක් කියනවා. එතකොට ඔවුන් වැටමාලින් ගහලා තියෙනවා. මේ වැටමාලින් මුලින් ඔබෙන් තමයි දැන් අර නිවසට ගමන් කරන පුද්ගලයා ගමන් කරන්නේ. ඉතින් තමයි ගඟට තියෙන්නේ. එතකොට මේ පුද්ගලයා මකින් ඉල්ලා සිටියා මේ වසර ගාණකින් බුක් කියන ප්‍රශ්නයක්. ඒත් මකින් ඉල්ලා සිටියා ආරක්ෂිතව නිවස ගන්න මාර්ගය ලබා දෙන්න කියලා. ඒ අනුව මම ගිහින් ශේෂ පරීක්ෂාවක් කරා. ශේෂ පරීක්ෂාවේදී මම මේ නිවස ගන්න පුළුවන් විකල්ප මාර්ගය හඳුනාගත්තා. ඒ අනුව විකල්ප මාර්ග තුනක් තිබුණා. එකක් තමයි පරිණ ගම්පියම් පාර. දෙවෙනි එක තමයි මාර්ගය ඉල්ලා සිටින නන්දසේන කියන පුද්ගලයාගේ පුතාගේ හොඳයි අපිට ආදේශලේකම්තුමා අපිට ලැබිලා තියෙන කාල වේලාව ඉතාම සීමිතයි මේ වැඩසටහනෙන් පස්සේ අපි ඔබතුමාව සම්බන්ධ කරගන්න උත්සාහ කරනම් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්නම් මේ සම්බන්ධයෙන් තවදුරටත් ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා නම් අපි ඉදිරියේදී ඒ සම්බන්ධිනුත් අනිවාර්යෙන් අවස්ථාව ලබා දෙනවා ඔය කියන කාරණාවන් සියල්ලම අපි අධීක්ෂණය කළා අපි ගිහින් ඔය මායිම් සියල්ලම බැලුවා වැට ගල් මායිම් ඔක්කොම බැලලා තමයි මේ වැඩසටහන කරන්නේ නිකන් මේ ඔහෙට ඇවිල්ලා නැතුව නෙවෙයි ඔබතුමා කිව්ව කාරණාවන් සම්බන්ධයෙන් මේ මගේ අතේ මේ වෙනකොටත් තියෙනවා මේ ප්ලෑන් එක උතන
තියෙන. මේ තේ මේ පෙන්වන්න බෑ රේඩිය එකේ. ඉතින් මේ ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි විධිමත් ගවේෂණයක් කරලා මේ කතා කරන්නේ වගකීමෙන් යුතුව කතා කරන්නේ. තවදුරටත් අපි ඔබතුමාට අවස්ථාව ලබා දෙන්නම් මේ වැඩසටහන පස්සේ. අපි අදට net fm බැලුම්ගලින් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. පරිසරය ආරක්ෂා කරගන්න උමනාව නිසාමයි මේ සම්බන්ධයෙන් අපි මැදිහත් වෙන්නේ කියන කාරණාව මතක් කරමින් අපි සමුගෙන යනවා. සුබ දවසක්. මම තිලින. මම චාමික.